இன்றைய இலங்கைச் செய்திகள் ஊழியர் வருங்கால வைப்பு நிதியின் ஒன்பது வட்டி விகிதம் இரண்டாயிரத்து இருபத்தி ஆறுக்கு பிறகு குறையாது என்று உங்களால் உத்தரவாதம் அளிக்க முடியுமா அரசாங்கத்திற்கு ஐக்கிய மக்கள் சக்தி கேள்வி ஊர் வருங்கால வைப்பு நிதி மூலம் வழங்கப்படும் ஒன்பது சதவீத வட்டி இரண்டாயிரத்தி இருபத்தி ஆறுக்கு பிறகு குறைக்கப்படாது என்று அரசு உறுதியளிக்க முடியுமா அரசாங்கம் தனது கடன் சுமையை குறைப்பதற்காக மக்களின் பணத்தை சுருட்டுவதாக ஐக்கிய மக்கள் சக்தியின் தேசிய அமைப்பாளர் திரு சாத்தநாயக்க குற்றம் சுமத்தியுள்ளார் கொழும்பில் உள்ள எதிர்க்கட்சித் தலைவர் அலுவலகத்தில் நடைபெற்ற ஊடகவியலாளர் சந்திப்பில் அவர் இதனை தெரிவித்ததுடன் அரசாங்கம் தனது கடன் சுமையை குறைப்பதற்காக மக்களின் சமைப்பை வீணடித்துள்ளார் குறிப்பிட்டார் வங்கி கட்டமைப்புகள் மற்றும் ஊழியர் வருங்கால வைப்பு நிதியின் எந்த பாதிப்பும் இல்லை என்று கூறி மக்களை ஏமாற்றி பன்னிரண்டாயிரம் கோடி ரூபாய் அரசு தவறாக வழி நடத்தியுள்ளது இரண்டாயிரத்தி பிறகு ஊழியர் வருங்கால வைப்பு நிதி மூலம் செலுத்தப்படும் வட்டி விகிதத்தில் எந்த பாதிப்பும் இருக்காது என்று அரசு உறுதியளிக்க முடியுமா சர்வதேச நாணய நிதியத்துடன் செய்து கொள்ளப்பட்ட ஒப்பந்தம் எந்தவொரு சந்தர்ப்பத்திலும் தேசிய கடன் மறுசீரமைப்பிற்கு அழைப்பு விடுக்கவில்லை தற்போதைய சூழ்நிலையில் நாட்டை தொடர்ந்து நிர்வகிக்க முடியாத காரணத்தினால் இவ்வாறான நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது ஊழல் மோசடி ஒழிப்பு போன்ற நடவடிக்கைகளுக்கு பாதுகாக்கும் திட்டங்களை ஒருபோதும் ஆதரிக்க மாட்டோம் இந்த அரசாங்கம் மக்களால் நியமிக்கப்பட்டது அல்ல எனவே அவர்கள் விரும்பும் ஆட்சி அமைக்க அரசு அவகாசம் அளிக்க வேண்டும் என்றார் අද ප්‍රෘතිසාකච්ඡාවට විශේෂ කාරර්ණ කීපයක් සම්බන්ධයෙන් අදහස් දක්වන්න කැමටි. පළවෙනි කාරණය තමයි. අපි බිම්මට්ට මේ සංවිධාන ජාලයේ ගොඩනගීම සඳහා ආරම්භ කරන ජනපෞර ව්‍යාපාරයේ එසිය තිස් අටවෙනි වැඩසටහනත් ඊයේ වෙනකොට අවසන් කළා. මේ සතියේ තවත් වැඩසටහන්න පහක් තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොට්ටාස මට්ටමින් ජනපවර ව්‍යාපාරයේ ආරම්භ කිරීම පිළිබඳව මූලික දැනවත්කිරීමේ වැඩමුළු එකසිය හතුලිස් තුනක් මේ සතතිවනකොට සම්ූර්ණ කරන්න දැන් සූදානම් කළ තිබෙනනවා. මේකේ මූලිකම අරමුණ තමයි චන්දපොල්ල මට්ටමින් ජනපෞර ව්‍යාපාරේ ගොඩ නැගීම. ඒ වගේම ඒයි බලාපොරොත්තු වෙන්නේ චන්දපොල මට්ටම සංවිධහන ජාලයක් සමගි ජනබලවේගට බිහිකිරීම සඳහා ඇතිකිරීම මේකේ සාහන වශය බලාපොරොත්වයෙනවා දීප ව්‍යාප්තව සංවිධාන ජාලයක් බිම්මට්ටමෙන් ගොඩනැගීම තමයි, මූලික වශයෙන් සඳහ අපේක්ෂා කරන්න. විශේෂයෙන්ම වවනාවෙන් පහල තුරැ උතුරු පලාාත හැර නැගනිර පලාතත් ඇතුළුව මේ සංගධාන ගොඩනැගී පිළලෝද ූලි සාකච්චාව කිරීමේ ද මේ වැඩමුළු පැවැත්වීමද කැපී පෙනුනු පැහැදිලි කාරණාවතමයි ශ්‍රීඩංකාව තුළ. දේශපාලන පෙරඩියක් ඇතිකිරීමට ලොකු බලාපොරොත්තුවක් මෙරටේ ජනතාවතුර තිබෙනවා කියෙන කාරණ. එකට හේතු ගණනාවක් තිබෙනවා. පළවිනි හේතුව තමයි ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාධයක් මුොළු රටේම තිබෙනවා. දෙවනි කාරණය තමයි විශ්වාස බිඳ වැටින් පමණක්නෙවෙ ජීවන අරගල. මුද මේ ජීවනරගල ොච්චර රපට වෙලා තිබෙනවාතික කියවන මේ වෙනොට මේරටේ ජනතාවගේ භාගිකට වඩා. එකන අඩකට බඩා, තුන්ගේල ආහාර නොගන්නාතත්වයකට පත්වලලා තිබෙනවා. ඒත් එක්කම හතර වෙනවා ආණ්ඩුව කර බලාපොත්තු බිඳ වැටල තිබෙනවා. පිශේෂෙන්ම මේ ආණ්ඩුව ගෙනියන වැඩපිඩිවල කිසිසේත්. රට ගොඩ ගැනීමේ ජාතික කර්ථාවේ ඉතුකරීමට යහපත් පියවරට අවතීරණ වෙනවායි කියලා පේන්නේෙ නැහැ. ඒ නිසා මහජනතාාව බලාපොරොත්තුවන්නේේ මොහොතේ ජනතවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීම. පිශේෂයෙන්ම ජමහජනතාවට තමන් නියෝජනය කරන. තමන්ගේ අිමටේ පරිදි ආ්ුවක් සහ ජාජිපතිවරේක් බිහි කරගැීම මූලික වශයෙන් බලාපොත්තුන කාරණාවක්. ඉතිං ඒවෙන්වෙන් රට ජනතාව බලාගෙන ඉන්නවා. නමුත් අවාසනට වගේ ආණ්ඩුව මැත්තිවරණ සියල් නතර කරල මැතිවරණ සිතියමත් අකුල්ලධාන උස්සාහ කරමින් තිබ බවතමයි ආ්ඩුව නිකුත් කරල බ නිවේදනවලින් අපිට පේෙ. මේ ගැන අපි ඩැඩිලෙස් සසාවධන යොමු කළ තිබෙනවා ම නිසා තමයි. අපි ජනපෞර ව්‍යාපාරය ලංකාපුරා ආරම්භ කරලා දැවන්තම දේශපාලන ජාලයක් ගොඩනැගේ මේ මූලික කටයුත් ආරම්භ කල තිබෙන්නේ ඒවගේම අපි විශේෂයෙන්ම බිම්මට්ටමේ සංවිධහන ජාලය ශක්තිමත් කරමින් තිබෙනවා. ඇති අපි මේ වැඩපිඩි වලේ ඉතාමත් සාර්ථක සහෝයක් බිින්මට්ටමින් අපිට ලැබෙන බව ම මේ මහෝතේ සඳහන් කරන්න කැමති. දෙවනුව අපි ආරම්භ කරලා තිබෙන සදහම් ්‍යාත්‍ර වැඩපිරිිවලෙත් එක්දහස් හස්සයවෙනි වැඩසටහන්න. බියගම මැතිවරණ කොට්ටාසේ මේ මාසේ පශ් නිදා පැවැත්වීමට සංවිධානය කළ තිබෙනවා. විශේෂෙන්ම මේ සධහම් ්‍යාත්‍රා වැඩස්ටහන ආරම්භ කළේම මේරටේ ආගිමික සහජීවනය ගොඩ නගන්න. විශේෂයෙන්ම බෞද්ධ හින්දු කතෝලික සහමුස්ලිම් මේ සියලු ආගම්වල සම්බන්ධතාවේ ශක්තිමත් කරන්න, ඒ වගේ ආගිමික සහයෝගතය වේ වර්ධනය කරන්න සහෝදරත්වය වර්ධනය කරන්න සහ. ඒ ආගමික නායකයන් අතර. ඒ සහ ජීවනය ගොඩනගමින් දේශපාලන පක්ෂයක් හැටියට ඔවන් හා එක්ව. ඔවන්ගේ අරමුණු සහ බලාපොත්තුත් සමඟ අපි එකට වැඩ කරන්න වැඩපියවලක් හැදීම තමයි. මේ සදහම් යාත්‍ර වැඩපිළවලේ මූලික වශයෙන් බලාපොත්තුූනේ. හිතිඒ එකේ එක්දාස් හස්සියයක්. ආගමික ස්ථාන ආවර්ණය වන පරිදි අපි මේ වැඩසාන සංවිධානය කළලා තිබුණ විශේෂයෙන්ම එක් හසිය අපි සූදානම් කලා තිබෙන්නේ බියගම ආසනය පැවත්වීමට, ඒ වැඩසටාන හරහත් අපි විහාරස්ථාන පකටසාන ප්‍රමාණයක් ඒත් එක්කම අනිකු සියලු ආගමික ස්ථාන. එක වේ පල්ලි කෝල් දේවස්ථාන දෙසියකට සන්න ප්‍රමාණයකුත් මේ වෙනකට ඒ ආගමික නායකැන් මුණගැහීම සිදු කරලා තිබෙන බවම මතක් කරන්න කැමති. ඊළක කාරණය තමයි. මේ දවස්සුන වැඩි පුරම කතා කරන මූලික කාරණාව. ඒ තමයි දේශීය නය ප්‍රසස්ත කරනය දාණ්ඩු අලුතයෙන් වචනයක් විදාගෙන. දේශය නය ප්‍රසස්ත කරනය. එති මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සනුසුරා දවසේ හදිස්සියෙන්ම පැවැත්තුවා. ඒ පැවත්තුවවෙත් බොහෝම කඩිමුඩියේ ආණුට පුදුම හදිසිියයක් තුබුණ එක සම්මත කරන්න කොයි තරං හදිසියක් තිබුණරද කියලා කියනව නං පාර්ලිමේන්තු කැඩවීම පවා. කරමයට ෙයි දුවන ඒගේ මේ අනුමත කරන්න තිබුණු මුදල් කාර්ක භාව අනිකුත් අනුමත කරන අවස්ථාවන් බොහොම කඩිමුඩියේ ආණ්ඩුව ක්‍රියාත්ම කරන්න උත්සාහ කරමින් තිබුණ. අවසාන ප්‍රතිඵලයේ තමයි පාර්ලිමේන්තයේදේ විවාදේ පැවැවත්වන මොහොතේ. පක්ෂනායකින් එකට එකතුළ කතාගරප කාරණාව පවා බිඳ දැම්වා. ඒ බිඳ දැමීම මකක්ද ඒ විවාදයේ පැත්න කාලසීමාවේදී සියලුම කතකයන්. ගේ අදහස් ප්‍රකාශ කළ අවසාන වනාට පස්සේ. ඒ සඳහා චන්ඩ විමසීම කනමයි කියලා පක්ෂනායකයන්ගේ සාකච්ඡාවිදී ඇතිකරගත්ත එකගතාවය පාර්ලිමෙන්න්වඩ කතානායක තුමත් ආණ්ඩු පාර්ශවයත් එකට එකතුලා බිදධ දැම්මයි කියන කනගාර් දායකාරණය තපක කියන්න ඕො. එක එක පැත්තකින් මංගේහිතන බලහත්කාරකමකින් මේ පනත සම්මත කර බවතමයි අපට පේන්නේ පනතනවෙ මේ යෝජනාව සම්මත කරවතමයි පේන්නේ ති මේ යෝජනාව පනතක්වත් නැටුම් ටක්ත් නෙම. මෙහම ආණ්ඩුව ප්‍රතිවියෝ ගැත කරනවා කියෙන. කාරණය පිඩිබන්ඳව පාලිමූන්තිය සම්මුතියක් ලබාගැනීමටමයි මෙයින් අදහස් කළේ. ඉදිං අපි කියන්නේ මේක ඉතාමත් බරපතල කාරණාව. සමරායාන අප ඇයි විරුද්ධ වුණේ කියලා. විරුද්ධවයන කාරර්ණ ගනාවක් තිබෙනවා. ආණ්ඩුව මේ නය ප්‍රශස්ති කරණය කියන මේ වැඩසටහන යටතේ. මූලික වශයෙන් අද සිදු කලලා තිනෙන මොක්ද. ඒ කරලාතිබෙන්නේ ආණ්ඩේ නයබර අඩුකර ගැනීම සඳහා මේරටේ වැඩකරන ජනතාවගේ. ඉතුරු කරපු ඒ විශ්‍රාමික අරමුදල් අර්සාද කාරමුල්, මේ සියල් න්ඩ මංකො ලා තිබෙනවා. වෙන මුකුත්න වේ කළේ ආණ්ඩුගේෙන මිනිසුන්ඩ ැනෙන ෑ අපි මේ ෑ ප්‍රතුග ගැතකිරීම කළේ කාඩ ්‍රරිදෙන්න නැතුව බැංගු පදධතිිය රැකුණ ආරක්ෂාාවුණ, ඉතිරි කිරීමම් ආරක්ෂාවන පොලිය රැකුණා මෙ වගේ වෙන කතා ගොඩාක්තියනවා. බැ ශෙන් ලාතිනදේ දීල් කාලීනෝක මක්ද. ීල්ක කා වෙලාතිීන ප්‍රශ්තමයි ආඩුව ආ්ඩුවේ හොරකම ස්තිය ද ෂන සල්ලෙක් සිදුුවර තිබෙනනම ංකොලොත් ව හ ගැනීම සඳහා සේවක බාරකාර අරමුදල සහ විස්ත්‍රාමික අරමුදල් සහ රක්ෂණ අර මුදල් මෙල් ආඩ මංකොල් කාලතිබෙනවා. ඒ මංකොල්ල ෑම් කොතෙක්ති කියෙන නං සාමාන්‍ය ගණනය කිරීමල්ට අනුව. රපියල් ්‍රීලියන ොළහක. අලාභයක් මේ අනුව සිදුවනවාර කියන කාරණේ ඉතාමත් පැහැදිලිව මේ පිටිවද අර්ථකතනය කරපු ආර්ථික විද්‍යාඥයෝ පහැදිලි කලලා තිබෙනවා. ඉති මේකේ අවසාන වශයෙන් අද ඇයි මෙහම කෙලේ ක නි පත්තර අප හැරල බැලුවත් බරපතල් ප්‍රශ්නයක් පි්‍රතියනවා. ජාතින්තර මූලි අරමුදල සමඟ ඇතිකර ගත්ත එකගතාවේ වත් දේශය නය මේ ප්‍රසස්ථ කරයයක් පළලෝද සඳහන් කළ ඉන්නේ. එවගේම ජාතින්තර වශයෙන් තිබෙන . ප්‍රතිව් ගැතකරනය පිළිවඩුව සාකච්ඡාවන් පැවැත්වන ඒගෙන අවසන් තීරයක් කරගනත් නැෑ. එවන් තත්ත්වයක් හමුවේ මේ ඉතාමත් හදිස්්‍යයෙන්. දේශී නය මේආගානේ ප්‍රශස්ත කරණය කිරීම සඳහා. ආණ්ඩුව පියවරකට ගිය වෙන කිසිම කාරණාවක් නිසා නෙවෙයි ආණ්ඩුවට මේ වෙන කොටත් රට ඉස්සරහට ගෙනියන්න බැහැකි කියන පැහදිලි නිගමනයකට ආ්ඩුව එළඹෙලාල තිබනිසා. මේ නිසා ආණ්ඩුව බලාපොරත්තු වෙනවා. යම් ආකාරයක මේ නය මුදල් කපාහැරීම නැත්තන් ඔවන් ගත්ත න අය. අහපව් ගෙවා ගෙවීම යම්මා කාරෙන් අඩුකිරි මහරහා කල්දැමීම මහරහා පොලි අඩුකිර මහර විධ පියවරයන් හරහා. අවසාන මේරටේ වැඩ කරන ජනතාවගේ. අරමුදල් මහා විශල් ලෙස මංකොල කෑමක ලක් ලලා තිබෙන එක කියන්නක පැිල පේ කාර . එක ො හල හපුගේීමක්. මකක මහ බැංකුවත් දන්න මුදල් මමාතින් සත් දන්න ආ්දුවත් දන්න මේ කරේ මකක්දකිර. හැබැයි. රටේ නතාවට කියන්නේ වෙනම කාරණාවක් ඒක තමයි අපි රට වැටන්ඩ නොදී ආරක්ෂා කරගත්තායි කියලා නෑ වැට්ටුව මේ අපි කවරුවත් නෙවෙේ. දැන් හරියට මේ මණන්ඩක්ක ඇමතුූරු දෙන්නෙත් තුදන කතා කරන්න කටාවල් ඔුන් හැමෝම කියන්න මේ හරිම රට තිබරට ගොඩගත්තේගොල් වගේ කතාව. ති වැට්ටුවේ කවුද මේ රට රටමටන්ට ඇදල දැන්ම කවුද. එතන ඉතින ප්‍රශ්නේ ඒ කවුරුවත් වග කියන්නඕන නෑහ කියලා මගරින්න බෑ අද ඔය කැබනට මාන්ල ඉන්න සියල්ලුම සාමාජිකයන් මේරට මේ ඇදගන්න වැටීමට සම්පූර්ණයෙන්ම වග කියය ුතුයි කියන කාරණයේ අපි ැඩි ලෙසම ආ්ඩුවට ප්‍රකාශ කරන්න කැමති. ඒශසා ආණ්ඩුව කියන තරන් සුන්දරත් ඒවගේම සරලත් නෑ මේ පියවරයන් නිසා ආණ්ඩුවඇද මේ ඇති කල තිබෙන මහා භයානක ආර්ථික කඩාගන වැැටීම මංහිතන් එනෑ ෙසියෙන් මේ නවත්තකාන්න පුඩුවන්වෙගේ කියලා. ඒවගේම මේ අවස්ථාාවජී ඉතාමත් විශේෂයෙන් කියන්නවන කාරණවක්තමයි ආණ්ඩුව මේ බහණඩාගාර බිල්පත්. දිකුකාලීන බැඳුම් කරබවට පත්කිරීමත්. ඒවා විස්ශ්‍රාමි කකාරමමුදල් හා රක්ෂණ අරමුදල්, දිිකුකාලීන බැඳුම් කරබවට පත්කිරීමත් හරහා ආණ්ඩුව කරලා තිබෙන්නේ මේ මුදල්මය වටිනාකම. ඒවාගේ මුදල්මය වම මුෘර්ත වටනාම යම් ආකාරයක. සංසන්ධනය කරලා අඩු කිරීමට ලක් කිරීමත් තමයි කරලා තිබෙන මේට නරකතත්ව තමයි තව අවුරුදු කීපයක් ඇතුළට රටේ මේ මේ සම්බන්ධය මූල්්‍යිය අර්බු දෙයක් යළි ගොඩ නැගෙන බව අපි තාමත් පැහැදිලි ප්‍රකාශ කරන්න කැමති. එනිසා ආණ්ඩුව තාවකාලික පැලස්තර අලවිමින් තිබෙනවා. අපි කියන්නේ දැන් මේකට සමගාමිව ආ්ඩුව ඉදිරිපත් කළ නං ආණ්ඩුවේ වියදං කපාහැරීම නාස්තිය වසා ගැනීම ూෂයට යමාකාර තිත తැබීම. ව ක් ా ිනිස් ా ර ර ේතු ක් ති ැం య ం ක්క అ రන්නන. ఆడు నాస్తකාර వිය ం ඒ య න. సపරදු රිම టර් රිపాట ්‍රసంපాధන ්‍රయාවලිය ూෂන ලෙසම ද යි කියළ ాර්త ෙන. එ එක්కම ఆුව තව දුර ర రి రం න. නිර්ධ රි පත්තින්න උපදේශක රපත් කරන කෞදතු මෙ නැත්තු කරන්න ඒ නටත්තු කරන් කිය රටේ මහජන මුදලින්මයි. එ ොට දැ නි දේවල් ප කරලා ආදර්ශයක් දෙන්න නැතුව ආඩු අනි පැත්තර කරන්න තමන්ගේ වියධන් නාස්තතිය හොරකම ඔක්කෝම සිදුුවවෙන්න ඉඩයිරලා. අනි පැත්තෙෙන් මෙරටේ වැඩ කරන ජනතාවගේ ඒ අරමුදල යම්මාකාරයෙන් හෝරාගන . හරාගనయ తమం క్්‍රయాමేයට සంබධ ගැని මై සිදු කළ ති බෙන්න්නේ ගැයි අප ැඩ විරෝධති ෙන්නේ, ගැයි අප කාරණ පනළ දුන්නේ. లోෝක මෙనని అవస్ాం ను දු රටవල් యాత్ ాරప ොం ాරන පවා පෙල දි තිබුණත් මේ ගැන ගත්ත කక్්‍රయాමාాර්ග කිසිවක්. අපට సాధాන පిළිగන්න පුළුවం అවస్ථාවక නෑ කිය නෙ එක තාමත් හැදිර අප කාශරන්න කැමති. ඊළඟ කාරණ තමයි ජනාධපතිබරයා ඊයේ. හම්බන්දට ප්‍රදේශයේදී දේශපා උත්සවේකට සහභාගවෙමින්. එතුම ප්‍රකාශ කල තිබුණා මේරට ඉදිරියට ගෙනියන්න සජිත් ප්‍රේමදාශ මැත්තුමා ඇතුළු විපක්ෂයේ සහයෝගේ අවශ්‍ය ෙතුමට කියලා. අපි න කුමක් සඳහාදේ සහයෝග්‍ය අවශ්‍ය වෙන්නේ. එතුමා නරක කාරර්ණාවකු සඳහනන් කර විපක්ෂනායකමට කිසිම හානිියයක් වෙන්නෙත් නෑ කියලා. එදේ එතුමගේ ආවරණයවත්. තුමගේ රක්ෂාවත් අපිට අවශ්‍ය වන්නේ නැහැ පක්ෂනායකතු කමරක් න්න. ඒ පාර් ම ප්‍රධන දේශාල පක්ෂ හැටියයට විරත පක්ෂ, එක නිලවශය ලැබ් දයක නදධපති වරණය රයාගේ ආශිල්වාදේවත් ආරක්ෂාවත් සජ ප්‍රමද මැත්ම වික්ෂනායකමින් ආරක්ෂකරන් අපට අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් එකම අපි කියන්න ඕන අපි කුමටද ආණ්ඩුවට සායෝගේ දෙන්නේ. ආණ්ඩුව ජනතාබාදී ක්‍රියාදාමක නිර්ථවල තිබෙනවානම් රට වෙනුවෙන්. යම්මාආකාරික ක්‍රාමාර්ගක යහපත්තාකාරෙන් ගන්නවනං නාස්තිය දූෂණනය හොරකම නැවත්තිීම සඳහා ආණ්ඩුව පියවර ගන්නවනං. එවැනි ක්‍රියාමාර්ද සඳහා අපිට ඕනෑම ොහොතක ඒ පියවරෙන් පීවරට අපි අපේ සහයෝග දෙන්න පුුවන්. හැබයි ප්‍රශ්ිතිබෙන්නේ එවැනි ක්‍රියාමාර්ගෝල්ට යන්නේ නැතුව ආණඩුව දේශපාලන න්‍යායපත්‍රවට යමින් තවදුරටත් සුපුෘ්ධි පරිදි මේරටේ ජනතාව බේරාගැනීම වෙනුවට. රට ආරක්ෂාකර ගැනීම වෙනුවට. ර්ථගේ ැකගැනම් වෙනුවට ඊට පටහැනිවා ආ්ඩුව ක්‍රියා කරනව වන්න අප ටතන හිටගනඉන්න කහොමට පුළුවන්කමක් නෑ. මේ ආන්ඩු ඇතුළෙ ඉන්න රට බංකොලොත් කරපු කට්ටිය කැමිනට මදල ඉන්න සාමාජක හැමෝම ඒ බංකොලොත් කිරීමට වගගේ ියවතු කට්ටිය. එට රට බංකොලොත් කරපු කණ්ඩාමත එක එකට එකතුවල රට ගඩගන්නට ආරාධා කරනවන්නම්. එතනම විශාල විහළුුවක් කියන එක අපි පැහැදිලුව සඳහන් කරන්න කැමති. ඉතිං අපට විශේෂයම කියන්න ඕනේ. ි එකට වැඩ කරන්න පරිසේ හදනවනං මුලින් කළ යුතුව තිබෙන්නේ රටේ ජනතාවගේෙන් අලු ජනමතියක් ලාගන්නන්නේ. ොහක දැම න්ුවටවත් ජනජපතිවරයට ජනතතියක් නෑ අපි නජපතිවරයට ියෝකරන්නනෑ ඒ පත්ති බරදිී ේ එක එක නි නීටයනු කළ පත්වීමක් වඋනත් එතන නමතතියක් නෑ. ඒ වගේම ආ්ඩුවට ජනමතියකුත් ෑ මකද අරගලින් පස්සේ මරටේ ජනතාව ආන්ඩුවට ගෙදරයන්න ක ලක්කවවා. ඒ නිසා අලුත් ජනමතියක් මේරට අවශ්‍යයි. රටේ ජනතාවගේ හැගීම්වලට අනුව. පත්න න්ත්‍ර ඩායමක් ඒවගේ ජනතිිපදුවරේ ආ්ඩුවක් අපිට අවශ්‍යයි ඉස්සා අපි ාධපතිවරට කියන්නන්නේ. එකකට වැඩ කරන්න ඕමනාව තිබෙනවනං පළමුුව කළ කළ විතුව තිබෙන්නේ රටේ ජනතාවට ජනමතයකට ඉඩ දෙනක. ඒවගේ අලුත් ආණ්ඩුවක් තෝරගන්න. අලුත් නායකයන් තෝරගන්න. අලුත් පාලනයක් තෝරගන්න රටේ ජනතාවට ඉඩ දෙන්න. එතොත් අපට ජනාතිිපතිවරයාගේ ඔයයා අරමුණ වෙනුවෙන්. ත් න්ුවක් ඩගරන්න පුළුවන් මික ම ැතුව ොරගක ඩා මක් එකක වැඩගන්න පුළුවන් න්න රන්න නැහ දෙවනිකාරණය තමයි ජනාධිපතිවරය එසේ කියමින්. මහජනතාවගේ මේ අයිතිවාස්කම් උදුරගන්න උත්සාහ කරන වනම් මූලික අයිතිවා න චන්ද හිතු උදරගන්නඩ හදනවනම් කහමත් අපට න්දුවත් එක්ක එක වැඩරන්න බෑ දම් බලන්න පලාත්පාලන මැතිවරන්නේ උදාහරනයක් ැට දැම් පලාාත්පාලන මැතිවරන්නේ කල්දාලා තිබෙන්නේ සල්ල නැති නිසාද. ඒ පිගන්න ැහ මද බන්ඩාර කම්වරය ැන් කියෙනවා ඩොල බිලියන තුනක් බාණන්ඩාගාරය දැන් සංචිත ශක්තිමත්වල අතිබෙනවාය කියල. එහනම් සල්ලි නැතිවන්න බැනි ආණ්ඩුවක් චන්දයයක් කල්දාන සාධන ුක් සාහක රන ති න ප අපට පිගන්න පුළුව හැයි මැ හමක්නෑ එ ො පලාාත්පාල මැතිවරණය කල්ධාර තියෙන්නේෙ ජනතාවගේ මූලි යිති වාශකවා ුදුරගැීම සරෝජන චන්දායිති උතුර ගැනීම එතො සරෝ න්ද ල අයි තුර ගත්. ආ්ඩුවක් එක්ක අපි කොමද වැඩ කරන්නේ ඒක ජනනාධීපතිවලට තේරුන්ගතයතුයි පලාාපාල මැතිවරණය පමණක් නෙවෙයි පලාස්සබහ මැතිවරණත් කල්දාල තිබෙන ඒ පවත්තන්ට දිනයක්ක්ත් නියමවෙලා නෑ එතොට ඒ ක්කම උදුර ගැනීම මෙරට ආණ්ඩුකම්ිවිවස්ාව උල්ලගනය කිරීම. එවැනි අවස්ථාවක අපට කෙසේවත් මේ ආණ්ඩුවත් එක්ක සහයෝගයක් ගැන කතා කරන්න අමාරුබව කියන්න ඕන තුගෙන කාරණය තමයි තාමත් මේට ඉදියට ගෙන ජාතික වැඩපිවලක් අප පේෙන්නේ. නාධපත්වරයා ජාතියමතල ආර්ථික සගායනා ගැන කතාගරට, රට ගොඩන ගැන කළුණු ගැනතාගරාට. තාමත් රට ගොඩ ගැනීම සඳහ වූ ආර්ථික වැඩපියලක් නිශ්චිත ලෙස රට ඉදිරිපත් කළ නෑැ. එඒතො තාමත් මේ දේශිපාලන කතා අනුව දේශපාල න්‍යාය පත්යන අනුව රටේ ක්‍රියාත්ම කරන වැඩපියවලක්හර වෙන සක් සඳායන ගමනක් කියනක අපට පේනෙ නෑ. ඉතිේ ඒ තත්වේ හමුුවේ අපට කොහොමටමත්. ආන්ඩුව වැඩ පිවල එක් එකත් එකට අදහස් දක්වන්නවත් හැකියාවක් අපට ලැබලා ැක ඒෙක අප කියන්න කැමටි. මේ අනුව දිගින් දිගටම ආණ්ඩුව කරලා තිබෙන්නේ මහජනතාව දැදිිලෙස පිඩාවට පත්කිරීම. බරන්දැන් අස්ස ඇසුම කියලා ආණ්ඩුව ඉදිරිපත්කරපු අ දිලිදුකමින් තුර දිිළුදුු දනතාවට සහනදන්න ඉදිරිපත්ර වැඩ පිවල. දැ මේක කොයි තරන්ට ආරවුලක් වෙලාතිබිනොතිකර බලන්න අද දිලුන්ඳු දනතාවගේ. පුංචිහෝ සහනයක් ලැබුණනං ඒ සමුෘදධි සහනාධාරය හරහා ඒකත් තාණ්ඩ උදුරගන තිබිෙනවා. අපි කියන්නේ නෑ මේක සදාකාලික තිබියයුතු දයක් කියලා. හැබැයි එක දෙයක්කම් පැහැදිලි කරන්න ඕනේ රටේ දුප්පත්කම තුරන්කිරීම සඳහා නිශ්චිතවූ ජාතික වැඩපියවලක් අවශ්‍යයි ජනසවී වගේ වැඩ පිියෝක්. ජනසවිය වගේ ඉලක්කගත වැඩ පියෝලක්. අපට ඕනේ එමටතු පින් පරිදින වැඩ පිියොලක් නෙවේ. හැබැයි මේලටේ සහනාධාර ලැබියයුතු සාධාරණ රవ යන් පිරිසකුත් ති න්නවා. ටි සානධාර දෙන්න ඕනේ. ඒත් එක්කම අතදීග නගිත්වන්න පුරුවන් කඩායිට අතදිීලා නැගිට ෝන ජාතික වැඩ අප අవශయ . ජන ස ා ගේ දිව ග රන් සිංග ්‍ර දශ මැත්තු වැනි වැඩ පි ක් රට අవ్්‍යයි. අපි ල්පනා කරනවා. අපි ආණඩුවක් ආවත් රටේ ආර්ථික වශයෙන් නැගී සිටීම කැමති. නැගී සිටීමට උදව කරන්න ඕනේ. එවැනි ජනත ගොඩ ගැනීම සඳහහා නව. ආර්ික වැඩ පිවලක් කුත් අපිට ඉතාම ත්‍යාවච කාරර්ණාවක් කියලා. එනිසා ඒ ආකාරයෙන් මහජනතාවගේ සහනාධර උදුරගන්න ආණ්ඩුවකට අපි කොම සයෝගෙලන්න කියලා අපිියහප ජපතතුවරග හන්නඕන. මොකද ඒ පීරණය රටේ හැම තැනම දරුුණු ලෙස දැනමෙන් පවතිනයයි කියලා විශේෂෙන් කියන්න ඕන. ඒත් එක්කම ම කාරණාවත්තාව කියන්න ඕන මේ ඒ ආරාධනාව ගැනම වැඩිය ඕන නෑ දැන් සති දෙකට ඉසල ආ්ඩුව ඉදිරිපත් කළලා දූෂණ විරෝධී පනත එකඒ සම්මතරන්න නැතුව වාද අරගන කල්දම්. ඒ කල්දම්මේ විපක්ෂයන් දැඩි විරෝධයක් එකට එල්ල කලා. ඒ දූෂණන විරෝධී පනත් පිරිබදව නෙවෙයි. දූෂණ විරෝධී පනතට ඇතුළත්වේ යුතු. අත්‍යාවශ්‍ය කාරණා ගණනාවක් ආණ්ඩු ඉතිරිපත් කළේ නෑ. ආණඩු ඒක හිතාමතා මගරයක්කිලා පි හිතෙෙන්න්නේ ඒ තමයි පලවෙනිදේ දූෂණ විරෝධී පනත තිබෙන නීතිවලට වඩ ටිකක් හොඳතත්වයෙන් තිබෙනවා. ඒ අල්ස් පනත ගැන. ඒගේම වත්කම් බැරකම් පරනතගැන ටිකක් ධනාත්මක තත්ත්යක් තිබෙනවා හැබැයි ප්‍රශ් තිබෙන්නේ නමුත් මේ රටේ මහජනතාව පුනපුුණා ඉල්ලා සිටි. අරගලෙන් කියවුණු මූලික පනිිවිඩේ මේ දෂණ විරෝධී පනතට ඇතුළත් වෙලන්නේ. ඒක තමයි මිනිස්ු කිව්වේ අපෙන් හොරකම් කරගන්න කිය මුදල්ටික. ආපවස් ලංකාවට අත් කරගන්න පුළුවන් නීති සම්පාදනය කරන්න කියලා. දෙවනක තමයි ඔවුන් කිව්වේ ඒ අයට දනුවන් කරන්න කියලා. ඒ දෙකමන. ස පාද ්‍රියාවල යේද සිදුවන හොක්කම ද ෂය වචා පිබඳවා නීතියක් මේක ඇතුළත් කලා නෑ. එො මෙවැනි තත්වයක් කමුුවේ කොහොම ද අපි ආණ්ඩුව එජරපත් කරපු එවැනි පනත් පිගන්න ඒස ආන්ගුව යමක් කරනවනං විපක්ෂ අත්्यෙක්ක සාකච්ඡා කරලා පොදු මතේකට අනුව වැඩ කරන්න එනවනං අන්න එතින්දිී පාර්ලිමේන්තු ඇතුලේ ඔය අන පනත් පිබඳව ගේන යෝජනා පිළිබඳවවා යා මේකතතාාවයක් ඇත්ති කරන්න අපේ වැඩකගරන්න පුඩුවන්. ඒ මසාක මේ ආන්ඩුවට එකතුවෙලා මුක්කු හල ආණ්ඩුව රකින්න किසි වෙටකත් සමග ජන බලවේගේ සූදානම් නැති බව අපි තාමත් පැහැදිරව මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමති. තියනිසා තව දුරටත් මේ තනතුරු වැඩිකරමින් බරක්්පසාද වැඩිකරමින් ඇමතිකාන් ලබාදමින් දූෂණයට වංචාවට හොරැකමට ඉද ජමින් යන ආණ්ඩුවක් එක් මංගහිතනනා රට්ට ඉදිරි ගමනක් නැ කියලා එනිසාප රටේ නතාවරත් කියෙනවා මේ ආණ්ඩුව දවස්ස ගානය කරන්නේ රටේ ජනතාව පීඩාවට පත් කිරීම ඒේ නිසා මේ ගැම තේරුන් අරගන අපි ඉතාමත් ඉක්මං ජනමතයට රට යොමු කරන්න සූදා නම්බෙමමුකෙන කාරණය විශේෂෙන් මේ වෙලාය මතක්රණ කමැති ඒගලු කොළේ වහලා මේ කතාව කියන්නේ. ඇත්තටම එහම වෙන්න නෑ කියලා කියන්න මේ පැෙන්ල තින ශ්‍රීඩංකා හ බැංක්ේ නය ප්‍රතිගට කරන පිළිබඳ මේ පෙන්නලතින පොතේම මේ කරනාවප පෑ දිිගල්ල තිබෙනවා. එකතමයි දීර්ග කාලීනවා. ඒක සා දල පනහැ විස්්‍ර මිකාර දල්ල බල පාන හට වා පොල අඩුව නහැට දලේ වට්නාකම. අපි න්න හොට මුදලේ මෘර්ත වත්නක ැ න ක ඒත් එකමේ බැදුුම් කර බවට පරිවර්තනයකිරීම හරහා ඇතිවන බරපතල්ල බිදවැටීම තමයි සේවකුණු ලපාන්නන්නේ. ඒලකට සේවක අර්සාාධක අරමුදලේ. පොලී මුදල් දැන් සියට නමයක් ගෙවන බව සහතික වෙනවානේ. ඒ දස් විශයෙන් පසේීමම සාහතිකයක් ව නද නෑ. ැක පොලි න තේ ලක් ඒයකාරම පවත්තක් න යි කියලා පොලි වශයෙන් සේව කරර් සා කරමුදල් හෝ විශ්‍රාම කකාර මුදල්ලට දිගටම ලබා නොයි කියලා ආන්ු සාතිකක්පන පුළුවන්. බ මේ යෝජනාව මතිබෙනවා ක්‍රමාණුකූලව ඒ අඩු කරන හැට. මේක රටේ ජනතාවට පොලේ බහලා. ආණ්ඩුව කිසින්ඩු ප්‍රශ්ටයක් නෑ හරිම සරුව සුභවාදී කියලා කිව්වත් ඒ පීඩනය දෙදස් විසිහ තරෙන් පස්සේ ත්‍රමාණු කූලව. ඩකන පති ස් ි ර දල්ලොට සිදුවෙනවා ොන දෙදන්න සිදවෙන. හන ත් සද න ඔගේති ලස්සන මේ දේශපාලන කතාවක්නෙ සියලු ජනා පරිත්‍යාගශීලී විය තුයි කියලා ආණ්ඩු ඒකට කැවෙනවා. මෙත මේක තියන ප්‍රශ්නේ. දැම් පෞග බජට්ටගෙන් නත අයවයෙන්. විශාලෙස බදදු වැඩිකරා. විශාල බද වැඩි කකිරීම එක ෘතියේදීන්ද ව්‍යාපාරිකයන්ටද සාමාන්‍ය පුරවැසියන්න්නද හැම පුරවැසියෙක්ම දහට වැඩිනම්. ඒ දහට වැ හැම පපුරවවැසියක්ම බදු පයිල්ල එකක ආරම්භ කරන්නඕන කියලන්න නීතියක් ගෙනාව. එකන මේරටේ දහට වැඩ හැම පුරවැශයෙක්ම බදුගගේවන මටමට පත්කරපු ආන්ඩුව. තවත් රටේ ජනතාවට මකද කැපවෙන කියන්නේ. ජීවන බර දරාගන්න බෑ. මේර ජනගහනයෙන් සියට හැටක් තුන්ගේල පෝෂලයක ආරයක් ගන්න නෑය කියල වාර්තා කරනවා ලෝක ආහර සංවිධානය සහ කුෂිකර්ම සංවිධානය. දරුව ගැන යුනිසප් එක වාර්තාදිහ බලන්න. මේ කඩගන වැැටිමත්ක තවත් මොන කැපවීම්ද රටේ ජනතාව කරන්න ඕනේ. මෙරට ංකොලත් බාව වැඇතිකර නතාව නෙවෙයිනි. ඔය කියන කණ්ඩාය මයි ඒේගොලො කැපවෙන්න කියලා කියන්න ඒ ගැන තවදුරට හොකන් කරන්න දෂනයට වචාවට ඉඩ දන්න කියලා මක හේතුව. මේරටේ දූෂනය වංචාව හොරක්කම පිටු දක්කින්න ගෙන ඕජම ීතියකට අපි ලෑස්ති ජනතාව වනුවේ සයෝග දන්න. ඒ නීතියක් ගේෙනනහවදකර බලන්න. ඒම නීතියක් ගේෙන් නිෙත්නෑ. ඒවත් තාමත් මේරටේ කාටවත් කියන්න බෑ තාම හොක් ම දෂනය වංචාාව අඩුව ලාතිබෙනයක. ඒත් මහ පරි න සිදුවෙන් තිබ බාතමයි අපි වැටහෙන්නේ ආ්ඩු ඇතුළේ ්‍ර සම්පාදන ක්‍රියාව ියයේ සිට සියල න්සදිහා බලපෝම්. ඉතිං ම මට පේනවා මේ හොරක්කම වංචාව දූෂණයේ අඩුකිරීම ළොත් තමයි න න්න ක ැවිමක්කරකර පෙන්න්න පුළුවන් නත් ක් ව හොරක් මට අර වචන ර යක් මයි දු කරමින් තිබන්නේ. ඇතටම ගෑස්බිල යන තාගරපිකත් හොඳදයි. මීට වඩා ශ්‍රීගර ලෙස ලෝකවෙල්ද පොලේ බොරතෙල් සහ ගෑස් බිල පහල බැහැල තිබෙනවා. දැම් බලන්න ගේෑස් මිල අඩු කරනුවය එක කියල කිය නවා. විදුලි බිල සසිියට කියකිද අඩුගරයියකුන සාමාන්‍යය ජනතාවට. එකන ඒකක තීයට වඩා අඩුවෙන් පා පරිාරණය කරනයිට. එතකොට ආ ැ දසල් පෙට අයි වැඩි කරා. ෝ වල් ෙල් ැල දැන්. මිකන ල හැත්ත ටත් ට හලට බැහල. එවන්නවස්ථාවක දෙදස් දහනමේ මිලට තෙල් දබා දෙන්න පුළුවන්කම තියේ්දී යි ආන්ඩුව ලබ නොදෙන. ඇත්තර්ම ඩැ ආන්්ඩුව ඒ ගන්න මිලා අනුව මිලනියම කරනවා නං. ඒ අනුව මේ ඩුමිල අඩුවන්ට ල පානන. ඉති ෑස් ිල දුව හොද යප නැක කිය න්න තිල් ලයි වැඩිරේ අප වැඩිකන්න ේතුවක් න ි ල් ස්. ාඩ ල ජනතාව ර ර ්‍ය ර ా ර ර ක් තිබෙනවා. වි ල පా න විදු ල කරන පාඩ ුවක් සා හොරකම දూෂන ్ ලක් කිර නි නි න් බ ො හ ම ති ේෂ ජීවන ර අඩුව න ර හ . ිනිස්සුන්ට ජීන බර අඩුනාය කළෙක දැන නැත්තේ. මුදල්ලේ මූර්ත වටිනාකම නැතම් මිලදී ගැනීමට හැකි. ඒ බහන්ඩ ප්‍රමාණය වටනාකම සීක්‍රයෙන් පහල බැල තිබෙනවා. ඒකයි මෙවෙලා තිබෙන්නේ. රුපියලේ වටනාකමට බ පහල යන්න පහලයන්න මේ තත්වයටට අපි මුණ දෙන්න තිබෙනවා. ඒසා ඔය කිය කියන සරලකම මෙරට පවුල්ලට දැරන්න නෑ.මිකම කොමිචුව හැම අවරුද්ධම මතුගරපු තර්කය තම්මයි. මේ රටේ මානහිමිකම් උල්ලංඟනය වෙනවා. ඒම නැත්තම් මේ රටේ යුද අපරාධ වෙනවා. ඇබැයි ජිනිවා මානොහිමිකම් කවන්සිලේ ගියවර්සරේදී කියන්න ගත්තා ලංකාවේ විශේෂම ආර්ථික අපරාධයක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ ආර්ථික අපරාධය වෙලාතියෙන ලංකාව කියන දූපතයේ. ඒ වගේම ට්‍රිලියන් දහතුනයි දසම දෙකක්. මේ රටේ සල්ලි රටම් පිටට පන්නලයි කියලා මුළු ලෝකෙම කියන මොහොතක අපේ ජනාධිපතිතුමා සහ මහා බැංකු අධපතිතුමායි එකතු වෙලා අමුතුම සෙල්ලමක් අමුතුම වචනයක් එ ප්‍රතිවවුගත කරණය කරනවා කියලා අපේ රටේ නාය ප්‍රතිවියගත කරනයක් කියලා කතාවක් කියන. දැන් අපි ඔක්කොම අවබෝධ කරගන්න නඕනේ මුල්්‍යිය මණ්ඩලේ අඩතේ මේ රටේ ආයතන දහකට බෙදෙනු. එකක් මහා බැංකුව එකක් සේවාර්ථ සාධකය. ොරම මහ ැංකු ඇට මයි තියනෙ රාජ්‍යනයි දෙපර්තුමේන්තු. මේ රාජ්‍ය නයි දෙපාර්මේන්තු පාලනය කරන්නේ ඔවුන් අය දෙනවා නයගන්නවා නයි කළමනාකරණය කරනවා. ඔවු නින්න කවුරු යටතද. මුල්ලිය මණ්ඩලේ යටතේ. එතකොට මහ බැංකු තියනවා අයි රාජ්‍ය මුල්්‍යිය ප්‍රතිපත්තිිකවු කියලා වෙන දෙපාර්මේන්තු කීපයක් ඒගොල්ල තිීන්දු කරනවා උද්දමය පිළිබඳව හෙම නැත්තන් සමාජ සුපසාධනය පිළිබඳව ොල අනපාත පිබඳ ඒගොල වෙන තිීන්දුගන්න. ැයි හම ැක ඇතුළම තවයිකක් තියෙනවා. ඒ තමයි සේවකර්ධසාධක. දැන් සේවකර්ථ සාතක මොකක්ද කරන්නේ මේරටේ විසි පන්ලක්ෂයක් කම්කරු ජතාවගේ මුදල් පාලනය කිරීම තමයි සේවකර් සාතක කර ැ සේවකර් සාතකගේ බාර දීම කටද මහා බැංකව අධිපතු ම හිත මුල්ල්‍ය මන්ඩලට. දැ අයගන්නෙ කවද මහා ැකව අධිපති මා අයට තියන දේශ න අද පාර්තුමේ. ක දශ පාත්ම තු වගේ ම ැකවතිපති ල්ල මන්ඩලට කියෙනවා අපිට නෑයා රංගෝනී. දැ අය දෙන්න කවද සේවකර්ථ සාධක. සේවකර්ථ සාදකේ ලොක්කත් කවුද. මේ කම්කරුවක්ෙන් වද ෘතිය සම්ති නායකයි නවද න මහා ැකවා අධිපත්තුම හ ල්ල්‍ය මන්ඩලි. දැ මුල්්‍යිය මන්ඩලය මොකක්ද කරන්නේ. දැම් මෙතන ලබිදාව පිල්බඳ ගැටලුවත්යෙන. නය ගන්න දැන ලොක්කයි මේරට කම්කරන්ගේ සල්ි පාලය කන්න ැන ලොක්කයි දෙන්න මහා බැංකවා අධි පතිතුම. එතකොට. එන්න මේ ලබදයාාව පිලිඳව ගටලුව දැකලා විශේෂයම තිස්සත්තනා කැමැත්තුමා මධ්‍යයම පලාාත්බා රාමාත්‍යවරය විදියට ඉන්න කාලෙ දෙදස් දෙකේ අපේ ආන්දුව පිහිටුහම අපිට තේරුණ මෙතන අර්බූධයක් තියනො කියල. ඒ වෙනකොට ලෝකම මහබැංකු සහ සේව කර්සාත පිලිඳ ගැටලු මතු වුණා ලෝක. ඒවලේ අපේ වලති ා්ඩුව රනි ික්‍රම සි ආගම අග්‍රමාත්‍යවරයා විදියට එතුමා යෝජන තුනක්ගෙනා. එකක් තමයි රාජ්‍ය රාජ්‍ය මුල්්‍ය ප්‍රතිපත්තිය හැදීමේ බලය මහාබැංකුවට පවරන්. රාජ්‍ය නයද පාර්තමේන්තුව මහා බාන්ඩා ගාරය යටටද මුල්්‍ය මන්ඩලි ඇතට පත් කරන්න. සහ සේවකර්ථ සාථකය මහාබැංකුවෙන් එලියට ගලෝලා ස්වාධීන ආයතනයක් විදියට කම්කරුණායක කම්කරු ජනතාව වරට ෘතියවේදිීගේ සමන්ිත ස්වාදන ණදඩල දැන් සිංගපපුරුව ගත් මලේශයාව ගත්ත එවැනි රටවල්ල. ඒ කර සාතක වා තනයක් විද ත් මයිතියෙන්. නමුත් එද එද සංශය පනසතේද ඊරිය ොල්ල මැත්තුම ීවිද හිතන් ැතු ඇති ටේ මහ බැංක්ුව සේවකරසාතිකට සුද්්‍ය අදදේශල. දැන් ඒක තමයි සිදවින් පවති. ඒනිසා අද තියෙන්නේ එදා ආතර තුරක අල හදන රනිල් ික්ටමම් සිංහ ඒකටට අගමැතිවරයා ඊට අවුරදු විස්සකට විසි දේකට පස්සේ උත්සාකරනවා පාලිමේන්තුරේ ෝජන වදදාාලා. මහහා බැංකේ අත යන සියලු අතනයි. සේවකර්සාථගේ සියලූම පලය ක්‍රියාත්ම කිරීමේ බලය එතුමට පවරන්න කිය එතුම ඉතිහාසය අමතක කියවෙලා එතුම දැන් ඒ විදියටට පිීසිික්න සියලු බල ඇතුමට දෙන්න කිය. ඒ අතර තමයි සේවකර්ථසාථගේ ගැන ප්‍රශ්නය මත්තු වෙලාතිෙන. තමුන් නාන්සලා සියලු දෙනාටම දන්නවා ඇති. මේරට මොකද රණ ලක් මසික මැත්තුවා සහ හා බැංකු අධිපැත්තුම කියන්න. මහා බැංකු අධිපැත්තුමා කියනවා බාන්්ඩාගාරේ. බොන් දොලාහකින් සේවක අර්ථසාථකේ ත්‍රිලියන් තුනයි දසම පහක් බාණ්ඩාගර බැඳුම් කර. දොලාහකින් දෙදා ස්විසිතුනේසිට විසිපාදක් අසියට දොළහයි ඊට පස්සේ දෙදා විසිපයිනන් දෙදා තිස්්සාතරකන් සයට ලමයයි. දැ මේ නමයට වගේ රදමමා බැංකව ධිමතිතුවා. මේ සිටන මට රනිල්ලික්න සිහ මැත්තුමක් කිය නෝ. හ ැක් ද සක හමට පර ෑමට පසුකිුවේ දේශ න පති ගත කර නෑ කියලලා. ඒ හලක්ක අධි ත්තු ක් ප දේශයනය පතිගත කර නෑ කියල. ඒ කිය පු දෙන්න එකතු වෙේලා දැංක කියනවා දෙදදා තිස්සතන සේරනමේලු දෙන්නේ ඒ ර ලක් න සිහ මැත්තුම ගේ න පොලිය අනු පාත නි ලක්මට ගේ වල. ට නි ක් මට ල. එනිසා අපි ගවර ්‍රමම්සිග මැත්තුමාගේ නු මා බැංක අතිපතුමයි බපගොල්ල වාඩ වෙලාල ේවාඩියවෙලා සේව කරු සාථකට අතති කියන්න ගන්න මේසේ. ඔබ ඒේක පොනොන ඒතඒේකගේ තියෙන්නේ මේනටේ වැඩ කරන ජන්තාවගේ ලේ කඳුල දහඩිය. ඒ තේකොප තියන ඒේ කඳුල දහඩිය. අවුරුදු ගානක් තමන් රජ රස්සාාව කරලා. අයිතිකාරීග අනේක පීඩාප් ඔොලට ලක් කලා. දුප්පත් අයින්සක කම්කරු ජන්තාවගේ ලෙයින් කඳුලෙන් හඩියෙන් අදපු සේවකර් සාධකට එක්ක තමයි මේ සෙල්ලම කරන්න හදන්න ැබැයි හොරු නිදල්ලේ වංචි ෝ නිදැල්ල හිත්ති. ඒනිසා මන්දක්කමේ ඒය පෙේද අර අරග හිටිය ළමේ ඉංගලන් අරග ලම දැඟගේ යි ක සි . ඒ ම කියනවා හර්ද හරියට මේ නයිපතිවූ ගත කිරීම කියන්නේ. හර්ද සැත්කමක් කරනවා හර්ද වස්තුව පා වෙනත්. අටිිෂල් වෙනම විදිකට මැසින්නේකට හයිකරනවා ඔපරේෂණ එක උරුණාට පස්සේ අයිතර දෙවස්තුව මැසින්ින් ගලෝල සියමිතයට බද්ධ කරනවා කියට. ඒවගේ කියල එං කියලා ඔහු කියන්නර රනි ික්්‍රමසිංහ මැතුමවා වින්නේ නමුත් මතදයාගන්න කොලොස් රෝල් තියන ජනතාවට නෙමයි. රන්තාවට හර දෙවස්තුූය අබාධයන්නෑ. ජන්තාවට කොස් රෝල ුත් නෑ කැල්සිය මුත් නෑ. ඇබැයි මේතික මති න ආණ්ඩුවට මේ බයි පාසෙක් කර ආණ්ඩුව. බයි ආඩුව මේ යි පස්සෙක් කර කම කියනවා ජීවිතකාලයෙන් බෙහෙත්වන්න කියලලා මජන්තාවට. ජතාවට මහජතාවට බෙත් ොන්න ක කියල්න මජනතාවට බෙත් ොන්න ුන්න එනි සි රනි ලික්්‍රරමසිං මැත්තුවමට බෝම හැදිව කියෙනවා. කරුණා කරලා මේරටේ තමුන්නාසලට වෙන අනනමන් නැතිහින්ද. රාජපක්ෂල සහය පෞග්‍යයාආණ්ඩු කර පුහොරකං හොයාගන්න බැරිහින්ද. සසාහ හොකන් කරපුවා උපතු ම අහකබලාගෙන හිද. අද මේ සියලුම්ම නර ාල ොක්ට වගේ මේරටේ රාජපක්ෂ පාලනවෙච්ච සියලූම උපද්‍රව. මේ සියල් ලම්බාර ගන්න වෙලාතින්නේ මේරටේ වැඩ කරන ජනතාවට. එනිසා ට්‍රිලියන් තුනයිද සම පහක්. ව දෙදා තිස්හත වෙනකා මේ තමන් ඩෝන විදිට හසුරවාගන්න උත්සසාහ කිරීම ඒ ආධදිිපති පපාලකෙක්ගේ ලක්ෂණයක් බවට අද පත්වෙලා තියෙන. ඒක හෙමති ද්දී තමන් ස ට ම ැ ට ති ස් ල් ම. ල්ල කිව හ බැක්කේ මයි තිස්සෙක්කට මහා වුකමක් වුණ බිලියන් දෙ බාණ්ඩාගර් බිල්පත් කියර. අදේ සත්‍ය බාඩ පත්වෙලාතින මේ මහ බාන්්ඩාගරි ගත්ත තිීන් දුවරී. දැ මහ බාන්්ඩාගර එකවා බාණ්ඩාගර් බිල්පත්විතරක් බිලියන් හාර්දාාස් එකසිය විෂයක් එලියරදීලතිය. මේ වනකොට බිලියන් හාරදාස්කසිය විසයයක් බාණ්ඩාගර බිල්පත්්දීල තියෙන. ඒක ඒක ප්‍රමාණෙන් ඒ කිවත්මියමිය බිලියන් එකොල හිදසම හතරක් බාණ්ඩාගර බිල්පත් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් එතුමාන්ලා සියයට හැතතුුණා. ස හැට දෙකයි ද සමහතරක් නිකුත් කරලා තියන්නේ මහා බැංකුවොටක. මහා බැංකෝට විශු කරලා තියන ට්‍රෙසිරි බිල්ල වටනාකම විතරක් වෙනවා රෘපියල් බිල්ලියන් දෙදාස් පන්සිය හැත්ත හතර. එතකොට. නිකුත් සියලුව තැංගවල තියෙන්නේ ොල බිලියෙන් එදා සයිසිය පනස් දෙකයි. ඇබැයි මේ මහා බාණ්ඩාගාර මහා බැංකු අධිපතිතු මාසහ ක්ඩෑම. ගිය මාසේ මැයි මාසේ විසි අතර වෙද ඉඳ මේ මාසේ විසියහත්ත වෙෙන්ද වකන් කාලයතුර බාණ්ඩාගාර බිල්පත් නිකුත් කල්ල තිෙනවා බිලියන් එද්දාස් පනස් දෙක. ග මාසේ හරියටම වි අතර වද මයි මාසේ විසි අතරවෙදා. ිිය එකේ අසුවතරක් ්‍රත් ප්‍රාතික වැල්ත පපලෙන් ගන්නවා සියයට විසිපහයිද සමහයට. ඊට පස්සේ තිස්සක්කෙන්ද ගන්නවා බිලියන් දෙසයක් විසිපායිද සමහයට. ආයිත් අප්‍රේල් ජනි ම හත පිලියන් නැසි හත්ත පයි සි තුයිද සමදාාසයයි. ආයිත් දාාහතරවනිද ජනිමාසේ බිලියන් දෙසය විසිපහයි විසි තුනයිද සමදාාසයයි, ඊට පසේ විසේක හය බිලියන් එකසිය තිසතයි සයට විසිතුනයිද සමදාසයයි ආයිත් විසිේතයි හය. ිිය යි සයටට විසිනයි. මෙහම ගත්තාම ඇයි එහෙම ගත්තේ ආණ්ඩුව දැංකන්නේ මොකදද බාන්්ඩාගාරය බිල්පත් අරන්යන මහ බැක්කවේ තියන මුදල් ප්‍රමාණය ට්‍රෙසරරි බොන්් හයකින් ට්‍රෙසරි ොන්් දාහයකෙන් නිකුත් කරනවා දෙදස් විසිදුන විසි අතර වශරයට සඳහා සියට දොළහයි දස හතරයි. විසිතුනයි විශ අතර අෞරුත්ත සදාගවන්නන්නේ කොළ දොලහහිදස මතරයිලු. ඇබැයි පෙරේ ගගේිය ස තියත් ගන්නවා ප්‍රාතිම කොෙල්ද පොලෙින්. සයට විසිතුනට. ඇයි මේ ඇයිහෙම කරන්නේ. මහා බැංකු අධිපතිතු මාගාව සද්භාවය තිබ්බන නොසලි අත්බයෙන් තොරෝ වැඩ කරන කිය තේරුවාන. ගිය මාසිතුළ ගත්ත බිලියන් එෙද්දස් පනස් දෙකෙන් සියයට හැට. වෙල්ද පොල්ට නොදා. වෙල්ද පොල්ට නොද මා බැංකුවෝට දුන්නනං සියයට එකො හක් කිතුරු කරගන්න තිබා ඒ නි බිලියන් හයිසිියතියක්. හ ැකොට න්නන ල්ද පොටනො පෞුගේ වුද පෞ්ගේ මාසේ බිියන් එදස් නස්තකෙන් බිලියන් හයිසියතියක් හා බැංකොට දුන්නනක් ඒකෙන් අපේ රට ඉතුරු වෙන්න තිබ්බා බිලියෙන් හැත්තෑ පහක දාසන්න මුදල. එතකොට මේ මහ බැංකුව මේ බැෑම ැංකුව කියනවා මේ රටේ කම්කරුවන්ට බිලිගන්න පුළුවන්ද. තමන් දැනදැනටේ මහා බැංකුව කියනවා ඒ මහාබැංකුව සතු මහා බැංකෝට තියන බිියන් දෙදාස් පන්සි හැත්ත අතර වෙනුවෙන් ට්‍රෙසරිය දෙන්නේ. ම තිෙද විසිතුන විසි අතර සඳහා ොලහිද සමතරයි. විස්සේ හතර විසියයි සඳහා හතයිදසම පහයි ඊට පස්සේ කල්පිරතාක් කල් සියයට පහයි කියන. එහෙම තීන්දුවක් මාසේ කාමා රත්තිසේ ආ්ඩුව තියාගෙන දදිි තමයි ප්‍රාතින්ක වල්ද පොලෙන් සට විසිතුනට විසිපායිද සමහයට විසිතුන යිදසයට ගත්තේ. මෙ මහපොලො නහලනපරාද. බිලියන් හැත්ත පහ බිලිය හැත් ප ැ ක තුර කරගන්න තිබ. ඒනිසා අපි කෝමම ාබැකු අධිපැත්තුම විශ්වස කරන. එතුමා කවදාවත් කියපු කරලනෑ. අපි දන්නවා එතු නිව කප්‍රරා මැතු මත් එක් ම ැකු ඉන්නවා. තුම ඉතා මඩු වයිසින් නියෝජ පරන ි ියට ගන කියල නියෝජ ැක අධිති කරන කර රද ේ් බැක නියෝජධ පතිිරන ඩ රා නිවාට ක පර මැතු මත් එක් ඇතු හිටියය අන්තේන පොක්ද වනේ. නිවා යන්තිමට ග්‍රීක් බොන්් ගණු දෙනනුවේ කමිටියේ මේ මහ බැංකු අධිවෙත්තුම යිද හිටියා. ඒක්කම දෙදස් පහලය වෙච්ච. බොන්ස් කෑම්ම කේති. අධිකරණය කියලා තියෙනවා අධිකරණය කිය ලති න එතුමා වගේකීමම් පැහරහරිය ජෙෂට නියෝජ ජධතිපති කෙනෙක් කියෙ මහ බැංකවේ ඒ තරක් නෙමෙයි ඒ තරන හහිජින් ගු දෙනුවක් මෙතු වගේ නමම් සබන්ධයල තිබ කමිටතුුවේ ඊට පස්ස මෙතුමා. දස් පාල හාල ආඩුව ට පසේ ටික කාල ම අලු ලෝවා අර්ජර මහහින්දරන්ගේෙන් පස් පු ැ ිපත්තු මත්ක බෝම ලඟින් වැඩ කරනු. එැබයි ඒ කාලද ඉංග ලන්තේ එක් තර සමාගමක් ලංකායි ර පා තරන මිරදී ගන්නවා ඒ සම්බන්ධෙන් එතුමාාව ඩ ප්‍රශ්ල කරනවා එක විනිීධාවය පිළිබ. එනිසා මේ වගේ මහ බැංක අධිප ති ෙනෙ කිය වා තාව. . ප ස පක් ති න. එ හ ැ ති ක්. ියෝජ මහ බැන් පති දියට ඉන්න . ඊ ක් ැ ති . තු ැ පති තු හ බැ . ന එ ප ආ ම. මෙන්න මෙතුමගේ ඉතිහාස කතාව ෘතිමේ ඉතිහාස කතාව. මේ වගේ රාජ නිලධරයෙක්කිනෙක් පිගන්න පුළුවන් මේ රට වැඩ කර ජනතාව. එනිසා අපි විශ්වාසෙන් ගෞරයෙන් ඉල්ලා සිටිවා. මේ මහා බැංකුවේ ට්‍රෙසිරි බිල් වංචාව. ඒම නැතං බාණ්ඩාගාර බිල්පත්වංචාව පෞගිය මාස පුරාම වෙච්ච එකෙන් සියට හැටක්. මහා බැංකුවට දුන්නනං බිලියෙන් හැත්ත පහක් මේ රට රිතුර කරගන්න තිබා ඒනිසා මහා බැංකුව නදන්න මනිසන්ට හම ේරටේ වැඩකරන ජනතාවට පිල්ලනවා මේ අප පිලි දවබෝ දෙැඉන්න. එනිසා අපි කියනවා. දැම් මොකක්ද මේ පාලිවේන්ති අනුමත කරගත්තර පස්සේ මෙ සේව කර්ථසාහධගේ යෝජනා වරගණ අන්න වන කාලාාවටද. ආයි මහ බැංග අධිපත්තුම සම මුල්ල මන්ලට. ඇයි ත්‍රෙසර ම අපේ ජනතාවගේ තැන්පතුොල්ට වක්්‍යන්න ඔවුන්. එනිසා අපි කියනවා දින විශය කක්ෝපට තියෙනවා. කරුනා කරලා නීතිගතකරන්න අඩුම වසේ මෙ සේයට නමය දනවා කියන එක. න ත් න ී රන්න ප තු ම බතු ස ප වාසන. අ පතු දල් මතුම බතු ට සත පහක විස්වසනෑ ඔබතු ල දෙන්න මහග ගැන ගැහවේ. මහ ශේෂම් අය සත්තක තියන බධාව මතේ පාලිමේන් ො දුන්න සි ප ලක් ෂ ම් කර තාව හ ේවදන්න. එනිසා. පිටම ිලඳද සත පහක විශ්වාසයක් නෑ ඔබතුමාලා ගැන ඔබතු මාලා මේ ප්‍රතියුගත කරනවා නවා මා බැංකෝකේනවා දා ස්විසිතුන්නේ මුල් මාසතු නේද ආ්ඩුව කෝටි විසිතුන්දාස් දෙසේයක් එවත් බිලියන් දෙදස්තුන්සේ සිතකක්න රංකිය. එමනම් මේ බාන්්ඩාගාරය මේ මහ බැංක වුවත්තෙක් අපි මේර වැ ත කිසි විශ්වාසයක් ෑ එනි අප ගෞර ල්ලනවා. අංචාව දෂන දිගටමයනවා හ බැක් වේ ෙසිරි ිල් හත් පෞගිය කාලේ කිසියම් ආන් දෝලනත්ම ගණනනු දලාක්විත සිද් වෙලා තියනවා මෙ විදලඳතු විදිිමත් පරීක්ෂ ඕන මහ බැංක්කුව. දැන ැන තමන් සේර දොලයි දසම් පහට, මහහා බැංකුව සතු බාන්ඩාගර බිල්පත්තල්ට, දොලායි දසම් පහට අඩු කරන බව බා්ඩාගරය දැන දැනත් මුල්ලිය මන්ඩල දැන දෙනත් ඇයි විසිතු නයි දසම එකයි හැටයි විසි පහයිදසම හයි යි ගත්තය කියන ප්‍රශ්නය. හ බැක් අි ත්තුමාගේ අපයහන් මේ මේ වල්ලියට නෑ ඒතන්න මංකියන් මේක මේ මයි මේ පවතින නීතිවලට හැඟිලා ගහන එක. ත්‍රසිරි ල්ස් ගන්න කොට ඊත සතික ටිස්ස ලකන ගන්න ේට්ක දැන්ක් මේ පතියගත කිරීම ති කියනවා ්‍රෙසි ිල් හ බැංක්කෝ සතු ප්‍රමාණය බිලියන් ද පන්සේ ප්‍රමාණය දෙ පස හට අතරට ඒකලො ගවන්න දො දස පායි කිය ලාලදන්න. ව ුද්ද. එැබයි ය සතිය ගන්න විස්තුරට. පාල්දගොල මංානේ ගත්තටිකෙන් ගිය මාසේ ගත්තටිකෙන් සයට හැටක් මහ බැංකුවෙන් ගත්තනම් හතලියක් මල්ට පොල්ට දීලා මේ හැතාද දොලායිත සම්පාට කනුවට කරනකොට ආණුරෝට ඉතුරේනෝ බිලියන් න තෑරැ මුදල. ඇයි මේ අපාධය කලේ මහා බැංකුව තමන් දන්නුව දොලයිත සපාට බස්සනවා කියලා අවුරද්ධ කාලයකට ඊට සහතයිද සම්පාට බාසනවා ඊට පසේ මැචුරිටේනකන් සයට පායි කල්පියරණකන් සයට පා. ඒ මේ හම කරන්න මේ බංකොලොත චරටේ හොරුල්ලන්න ෙත්නෑ ඊට පස්සේ පණ හොරුන්ට ඉනි මම්බඳි නොවාම මැකු අපි ඒකයි කියන්නේ අපි ගැන මෙතනව දැන් ඔබ ලබන මාසේ ගෙදරට ෆ්ජ එකක් ගන්න හ ඔබ දන්නවා මොකත් ල කරන්න දේක බ වා ්‍රජ්ජ ගන්න න්න ොක් ලට කරන්න න දේක තිෙන පනන්න ්‍රරිජ්ජක කුණ නොද ඇ පරණ ි්ජ කාටර දතිකවවෙල හොේ දනව ඇ? මමැ දන්න ට රන ගත න දක කිය . ඇබැ සිතු ද පාට විසිපා නට ප්‍රාධමි ල් බ. හද සාක්චේ කගව හරිද. ලක ොක සාක් තු පාර ටු න ගත් හර පනත නීතියන කල බේරෙන්න්න පුළුව. කියන්න පුළුව ැ වේන ොන් තියනවා වට ෙවන්නනේ මකුත්ව නැන මසන ගිය මාස තුළ. පහුගිය මාසය තුළ විතරක් බිලියන් එදස් පලස්තුන ප්‍රාති වෙල්ද පොලින් අරග තින සිේට සිතුනයි දසමහයි පාටයි පො අහිතන්න. මේ හරිද මේ හරිද මේක තමයි අතහස් ඇඒම කළ දැන දන දැන් ගිය පාර ම මෙැන්ටයි විල කරම් සාකච්චයකිවේ බිලියන් දෙසයක් ගන්නව විසිපායිත සහයයි නමට ජුණ පළවෙන්ද ර පතිපති ලොලියන ු පතිේ එකකයිද සම්පාකඩු කර. එතකොට ජනිී හත්තෙන්දා වල්තපලේගේ විසිතු නයි හහිත. විසිතු න හ ිේ පා ට ගත්ත . ඒ විසිපාය දස හනමේට ගත්ත බිලියන්දේසිය සෙටල් කරන ොට පති ස බා ප ගැ ල න මහ ැ නි ර ස ග ො න් ප ක් ර ද. ඒරහට බොරු හයක්කන මහ බැංකක්. ඔය මහ බැංවුව න්නවාන ඉතිහාසේ ලංකා පුත්‍ර බැංක්කවේ සේ්වේ තියන්නේ මොකදද මැනිි කියල තිරිවාන ගල් තිබ්බ කාලය. අපිට මතගන්න. එනිසාහ මහබැංකුව පි ඒකට තවත්ඇ ගල් ප්‍රශ්ණයක්තින. දැම් පොතිවග කරන E ර ලිදන්න වානි බැංකවල ප එක තින බැක්වේ. ඒකගේ ම ට න්ක ෙට . ලි න ටල් ැක් කි බැ මේක මුල්්‍ය මන්ඩය කියන්න නඕනේ දැන් අපි දන්නවා පෞද්ගලක බැංකුල සේගර්ත සාතික තියන බැංකවුවමයි. ඒවගේ ලංකා තවත් අතර කීපයක්ත් තිය හෙම තියෙන. ඇබැයි අපිට මුලින් මා්ඩු කිය මුලින්ම ම බැක අතිපොත්ම කියන්න නොන මහා බැංකුවේ සේවකගේ ේවකර සාතික ලම ිමග තිය ඒක තත්තත් තිිබද නැත්ත කියල රට ෙල්ි කර න. ඇල්ල කිය ුණා.

අපිට ම කියනක්.